ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඩුබායි සිට මෙරටට පැමිණි අතර ඔවුන්ව ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පිළිගත්තේ මේ ආකාරයටයි. මට වුණත් ඒ කියන්නේ පෞද්ගලිකව පළවෙනි තරගේ පරාදුනාම ඒගොල්ලෝ කිව්වේ මේ අපි දන්න ඕගලන්ගේ දක්ෂතාවය පස්සට යන්න එපා. මොකද ඕගලන්ට ඕන වෙලාවක බවුන්ස් බැක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ විශ්වාසය ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් හැමදාමත් ඒගොල්ලන්ගේ ශක්තිය අපිත් එක්ක තිබ්බා. ඉතින් මම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි තරගේ පැරදුනාම ගොඩක් කට්ටිය හිතුවේ නෑ අපි මේ වගේ කම්බැක් එකක් එයි කියලා. ඒනවල අපි ප්ලේයර්ස්ලා විදියට සෑහෙන මහන්සි වුණා ඒ කම්බැක් එක දෙන්න. ඉතින් සෑහෙන අතුරු ඒ කියන්නේ ගොඩක් කට්ටිය සනීප නැතු ශ්‍රී ලංකාවේ මම දන්නේ මමත් ඇතුළුවස මනන්දෝස රංග ඒ වගේ ගොඩක් කට්ටිය සනීප නැතු තමයි ෆයිනල් එකේම සෙල්ලම් කරේ. දිනනවා වගේම තමයි පරදිනකොටත් මම හිතනවා අපිත් එක්ක ඉන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මාධ්‍යරත් කියන්නේ අපි පරදිනකොට සමහර අපිට ගහන්න පුළුවන් එහෙම කරන්න එපා. දිනනවා වගේ මෙන්න මේ වගේම අපි පරදිනුණත් ඉන්න ලංකාවේ අපිට සෝෂල් මීඩියා වලින් ලබා දුන්නු සහයෝගය මම හිතන්නේ අත්‍යවම ගොඩක් වටිනවා අපිට. මොකද අපි පළවෙනි තරගයේ අෆ්ගනිස්තානයට පරාජය වුණත් සමහර තැන්වලදී අපිට සමහර අය දේවල් කිව්වා. මම හිතන්නේ ක්‍රීඩා ලෝලින් ඒ දේවල් අපිට වචනයකින්වත් මුකුත් කිව්වේ නැහැ. මම හිතන්නේ එයාලා අපිට මාර විදියට අපිව එන්කරේජ් කරා තරඟ ජයග්‍රහණය කරන්න. මම හිතන්නේ ඒක නිසා අපිට ක්‍රීඩා ලෝලින් අපිත් ඒකම නිසා තමයි මම හිතන්නේ මේ වගේ තරඟාවලියක් අපිට මේ විදියට ජයග්‍රහණය කරලා මේ විදියට ලංකාවට එන්න පුළුවන් වුණා. හරි. මේක මම හිතන්නේ ජයග්‍රහණය මුළු ලංකාවටම. මොකද අපි ගැන සමහර විදියට රටක් වශයෙන් මේ අවස්ථාවේ මිනිසුන් බලන විදිය වෙනස්. හැබැයි ඉතින් මම හිතනවා මේ අවස්ථාවේදී අපි කරපු දේෙන් මිනිසුන්ට යම්කිසි හිනාවක් ගන්න ලැබුණා නම් ඒකත් අපි ලකු ලොකු ජයග්‍රහණයක් කියලා. මේ අතර සිංගප්පූරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතාවේ දිනෝ ශ්‍රී ලංකා දැල්පන්දු ශූරයන්ද UL 315 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියා. ඔවුන්ටද හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කොළඹට රිය පෙරහැරකින් රැගෙන එනු ලැබුවා. එෙහිදී මග දෙපස විශාල ජනතාවක් එක්රොක් වෙමින් කණ්ඩායම් දෙකම මහත් හරසරින් පිළිගනු ලැබුවේ මේ ආකාරයටයි.